I want to take a motor, listen there, I want, sir. Are you up in another? I don't want. परिसरे आता दवसे බලන්න අපි කතා කරලා තියෙනවා 9 වෙනි පිටුවට එනකම් 9 10 වෙනි පිටුවට කතා කළා අපි මතකද බලන්න සයිමි ආදර්ශ අර පුවරවල ලිව්වද ආදර්ශ වැකි Nomindi? Sir, mama giya satya avenaha. Taruka liwwada de? Dahaweni pituwe tiyenne පුංචි ඔබ විසින් කල යුතු යහපත් දේ ඇතුළත් වන පරිදි පන්ති කාමරයේ ප්‍රදර්ශනය කළ හැකි ආදර්ශ වැකි පහත් පහත පුවරු මත ලියන්න. ලිව්වද? ලිව්වා සර්. right. මොනවාද තරුක ලිව්වා වැකි ඔයා කියන ඔයා ලියපුවා? අපි වැඩි හිටියන් සල කරමු අපි වැඩි හිටියන්ට සලකමු අහිකම් මැලි නැති ළමයින් වෙමු අපි දෙතුන්ට කීකරු වෙමු දිනපතා පාසල් යමු පන්තිය පිරිසිදු කර සබා ගනිමු එතකොට සයිමි ලිව්වේ නෑ ඊට පස්සේ තුම් යන්න බැරි වුණා අයියෝ නොමින්දි හරි යන්න බැරි වුණා හරිෂෝ අමායා Amaya liwwada නෑ සර් මං ගියලා තියාගෙන හරි හරි දැන් ලියන්න කොහේන වැකි දෙක තුනක් හරි දැන් ලියන්න හරි සවිමි ඇති ලියන්න වෙලා ඇති අඩුපාඩු ටික ගෙදරට ලියමු අපි වැඩි හිටියන්ට සලකමු ඊට පස්සේ අපි වැඩි හිටියන්ගේ බසට ඇහුම්කන් දෙමු නේද අසරණයන්ට පිහිට වෙමු සර් සතුමි ඉව්වා සතුමි නෙමෙයි සෙතු හරි සෙතු ඊට පස්සේ ඊළඟට අපිට තියෙන ඔබත් එහා පැත්තේ පිටුවට යන් ඔබත් ඔබේ පාසලට තෑගි දීමට පුරුදු වන්න පහත තිරින පාසලට ඉතා වටිනා තෑගි බවට පත් වේ මේ සඳහා ඔබ යාළුවන් සමග එකතු වී මල්පාත්‍යයක් සකසන් යාළුවන්ට තෑගි දෙන්න පුළුවන් ක්‍රමයක් ගෙදරදීත් පුළුවන් ඉස්කෝලේටත් පුළුවන් මේ දේ කරන්න මල්පාත්‍යයක් හදලා මල් පැල සිටවලා නේද අපිට පුළුවන් ඉස්කෝලේට ඒක දායාද කරලා කියලා ඉස්කෝලේදී කරා ගෙදරදී රෝස පැල ටිකක් බඳුන් වල පැකට් වල හිටවලා නැත්තම් කවමන හරි පැලචාති හිටවල ගෙදරට නෑදෑ හිට මිතුරු ආපුවම ගෙදර යනකොට දෙන්න පුළුවන් ගෙනිල්ල හිටවන්න කියලා පැලයක් පැලයක් තෑගි කරන්න පුළුවන් නේද බලන්න මේක කොච්චර වටිනවද කියලා දැන් අපි අඹ කාලෙට අපි අඹ ගෙනහලා කනවනේ එතකොට ඇට ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා පැකට් වල හිටවන්න පුළුවන් හරිද ඊට පස්සේ ඒ ටික දෙන්න පුළුවන් නේ ඔයාගේ කුංචි කුංචි දේවල් මහා දේවල් නෙමෙයි කෙනෙක්ට තෑග්ගක් දෙන්න නේද පුළුවන් බර්ත්ඩේ ගාපුවන් යාළුවෙක්ගේ ඔයාගේ පන්ති අන්න එයාට ගෙනිලා දෙන්න පුළුවන් ලස්සනම ලස්සන රෝස පැලයක් හදලා තියලා වතුර දාලා පොර දාලා ලස්සන හදලා පැකට් එක බර්ත්ඩේ දවසට යාළුවට දෙන්න පුළුවන් බලන්නකෝ කොච්චර වටිනවද කියලා ඉතින් මේවා කරන්න අපි සහමූලිකව කණ්ඩායමක් විදිහට තනි තනිව නැතුව අපි කණ්ඩායමක් විදිහට එකතු වෙන්න ඕනේ කණ්ඩායමක් විදිහට එකතු වෙනකොට පුතේ නේද සාමූහිකව එකතු වෙනකොට අපි ගාව මෙන්න මේ කියන දේවල් වර්ධනය වෙනවා බලන්නකො 11 වෙනි පිටුවේ තියෙන අංක 1 මොකද්ද තියෙන්නේ තරුක බලන්න නිබන්ධනයේ ඔයාගේ අංක 1 තියෙනවා සාමූහික බව ගොඩක් දෙනාට මේ සාමූහික බව කණ්ඩායමක් එක්ක වැඩ කරන්න හරි අපහසුයි බොහෝ දෙනාට කණ්ඩායමක් එක්ක වැඩ කරන්න අපහසුයි. එයාලා තනියම යන්නේ කණ්ඩායමක් දුන්නට නෑ ඔක දෙන්න මං කරන්න නැත්නම් කණ්ඩායමක් එක්ක නෙවෙයි වැඩ කරන්නේ. එහෙම බෑ. සාමූහික කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට හරි පහසුයි අපිට. හරිද? මේ හරි පහසුවක් දැනන සාමූහික බවක් අපි ගාලා තියෙනකොට හරි පහසුයි. ඔයා පාත්‍ය සකසන් මම මල්ලට ගේන්න ආ මම මල්ලට ටික මං හිටවන්නම් ආ මං අද වතුර දාන්නම් ආ හෙට මං වතුර දාන්නම් කට්ටියත් එක්ක මේක බාරගත්තට පස්සේ හරි පහසුවෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන් ඒ වගේම දෙවෙනි එක බලන්න ආරක්ෂාකාරීව හැසිරීම බලන්නකෝ අපි මේ දේක් කරනවා ආරක්ෂාකාරී වෙනවා තනියෙන් ඉන්නවට වඩා අපි කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට ආරක්ෂාකාරී බවක් තියෙනවා ඊළඟට කාර්ය නිසියාකාරව නිම කිරීම ලොකු වැඩක් වුණාට ඒ වැඩේ පුංචි කොටසක් තමයි මම කරන්නේ නැත්නම් ඔයා කරන්නේ එක්කෙනෙකුට බැවරෙන්නේ චූටි කොටසක් එක්කෙනෙකුට භාගකට තියෙන මල්ලට ටිකක් කරන්නේ නේද එක්කෙනෙකුට භාගකට තියෙන්නේ පාත්තියේ සකස් කරලා තියන තව එක්කෙනෙකුට තියෙන වතුර පණට්ටුවක් ගෙනල්ලා දාන්න එතකොට අර ලොකු වැඩයක් වුණාට කට්ටිය එක්ක කරනකොට කාර්ය නිසියාකාරව ඒ කටයුත්ත නිවැරදිව අපි අතින් ඉෂ්ට වෙනවා මම පැල ටිකට වතුර දානවා තව කෙනෙක් පාත්‍ය සකස් කරනවා තව කෙනෙක් බීජ ඇටගෙනලා හිටවනවා නේද එතකොට නිශ්චිතයි කාර්යය හරි එතකොට කාර්යය පහසුයි ඊට පස්සේ නායකත්ව කුසලතා මේක තුල ඇති වෙනවා ඇයි සමහර අය මෙතනදී නායකත්වය ඔයා මේ වැඩේ කරන්න මම මේ වැඩේ කරන්න ඔයා මේ වැඩේ කරන්න එතකොට නායකෙක් වගේ කට්ටිය පිළිස මෙහෙවන අයත් මෙතනින් බිහි වෙනවා හරි ආන් එතකොට නායකත්ව කුසලතාව ඔයාලා ගාව තියෙන ඒවත් එළියට එනවා ඊළඟට ජීවන හුරුවකට මම පෙන්නේ අපි චූටි කාලේ මෙහෙම හිටියට ලොකු වුණාට පස්සේ ලොකු පිරිසක් එක්ක සමාජයේ ජීවත් වෙන්න හරි ඒ සමාජයේ ජීවත් වෙනකොට එක එක කාර්යයන් අපිට කරන්න සිද්ධ වෙනවා ඒ කාර්යයන් සිද්ධ කරද්දී එක එක්කෙනාත් එක්ක විවිධාකාර පුච්චලියොත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා හරි පාරේ අපිට පාරේ යන බස් එකේ බස් ඩ්‍රයිවර් පොලිස් නිලධාරියෙක් ග්‍රාම සේවක නේද ඊට පස්සේ මේ මත්තන් වල මිනිස්සෙක් විවිධාකාර මිනිස්සු මේ සමාජයේ ඉන්නවා හරිද මාළු වෙලෙන්දෝ නේද එළවලු වෙලෙන්දෝ ඔච්චර විවිධාකාර මිනිස්සු ඉන්නවා ගුරුවරු පොලිස් නිලධාරියෙක් මේ අය එක්ක විවිධ ආකාරයෙන් මෙතනින් ලැබෙනවා. මොකද අපි කණ්ඩායමක් එක්ක වැඩ කරලා පුරුද්දක් තියෙන පුංචි කාලේ ඉඳන්. එක එක જાති අයත් එක්කනේ අපිට වැඩ කරන්න වෙන්නේ ඉස්කෝලේ දුන්නා. නේද? කණ්ඩායමක් විදිහට ගත්තට පුංචි ඔයාලා වුණත් එක එක જાති. වාකද ඔයාලට සල්ලි තියෙනවා. සමහර වෙලාවට සල්ලි නැහැ. මොන හරි දෙයක් ගේන්න. හරිද? සමහර වෙලාවට ඔයා සමහර අය දක්ෂයි කැත්ත උදැල්ලේ වැඩට පුංචි කාලේ වුණා. සමහර අය ඒකට දක්ෂ නැහැ. එතකොට මොකද කරන්නේ? අපි කණ්ඩායමේ වැඩ ටික බෙදද්දී අර කැට්ටි උදැල්ලේ දක්ෂ අයට අපි දෙනවා මේ බිම කොටන්න බිම සකසන්න. අන්න එහෙම දෙනකොට අපි විවිධ හැකියාවල් එක්ක මේ සමාජයේ ඉන්න අය හඳුනගෙන එයාලත් එක්ක වැඩ කරන්න අපිට එතෙන්දී පුළුවන් වෙනවා. හරි? අපි නායකයෙක් විදිහට බෙදලා දෙන්න ඕනේ නම. උදැල්ලකින් වැඩක් කරගන්න බැරි කෙනෙකුට නේද? අපි දෙනවද මේ බිම සකසන්න? එහෙම දෙන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ උදැල්ලකින් වැඩ කරන්න පුළුවන් කෙනෙකුට ළමෙකුට. හරි? ලස්සන චිත්‍රයක් අපි හිතමු අඳින්න ඕනේ කියලා මෙතන නිකන් බෝඩ් එකක් ගහලා යන අපේ මල් තවාන හරි මොකක් හරි කියන්නේ. ඒක දෙනවද මුකුත් බැරි අකුරු ලියන්න කරන්න බැරි චිත්‍රයක් අඳ ගන්න බැරි කෙනෙකුට. අපි එහෙම දෙන්නේ නැහැ. අපි දෙන්නේ ලස්සනටම චිත්‍ර අඳින්න පුළුවන් කෙනාට. ඒ වෙන්නේ. ආන් ඒ වගේ අපි මේ සමාජයේ ජීවත් වෙන්න හුරුවක් මෙතනින් ලබා ගන්නවා. අන්‍යයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඔව්. උදැල්ල අපි දැන් චිත්‍රයක් අඳින්න ඕනේද? නෑ. දැන් චිත්‍ර අඳින්නේ නෑ. හරිද? මම මේ කිව්වේ දැන් ඔයාලා ඔය කණ්ඩායමක් විදියට මල් පාත්ති සකස් කරලා, පැල සිටවලා, ඉස්කෝලේට ඒ ටික හදලා දෙනකොට, ඉස්කෝලේ බිම ලස්සන කරනකොට ඔයාලා ගාව ඇති වෙන ගුණාංග යහපත් ගති ගුණ ටික තමයි මම මේ කතා කරන්නේ. හරිද? ඊළඟට තියෙන්නේ අන්‍යයන්ගේ ආරක්ෂාව. දැන් මේ කට්ටියත් එක්ක කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට එයාලගේ ආරක්ෂාව අපි සලසා ගන්න ඕනේ. හරිද? උදැල්ලෙන් මේව කරලා ගහන බාල ඉස්සරහා ඉන්නකොට නේද? අන්න අපි පරිස්සම් සහගත වෙන්න ඕනේ වැඩ කරනකොට. කුංචි කියලා නෑ ඔයාලා. ඔයාලා තිබුණත් අඳුර වෙන්න පුළුවන්. ඒක නිසා සැලකිලිමත් වෙන්න. ඊළඟට අන්‍යයන්ට උපකාර කරන්න. උදව් උපකාර කිරීමේ හැකියාව මෙතනින් එනවා. බෙදා හදා ගැනීම. දැන් ඔන්න මොනාරි දෙයක් ගේන්න කිව්වට පස්සේ ඒක ගේන්න එයා ගාව නැති වෙන්න පුළුවන්. අන්න එතකොට තියනවා එයා එයාට දීලා බෙදා හදා ගැනීමක් කරනවා. ආත්ම අභිමානයි. මමත් ඉස්කෝලේ මල් පාත්තියක් දායද කළා. ඔය මල් පාත්තිය හදන්න මමත් උදව් වුණා. ඔයාලගේ අම්මලත් කියනවා හරියටනේ. ඔයා කියන ඉස්කෝලේටම අම්මත් ගියා නම් චුටි කාලේ අම්මත් කියලා ඇති. තාත්තා කියලා ඇති. ඔය ගා හිටියේ මම. හරි? ඔය ගහ හිටවේ අපේ ශිෂ්‍ය නායකකම හම්බෙච්ච දවසේ මම තමයි මගේ ගහ තමයි ඔන්න ඔය අඹ ගහ කියලා ඔයාලට කියනවා ඇති අම්මා නැත්නම් තාත්තා. හරි? එහෙම කරන අය ඉන්නවා. ඒ කියන්නේ හරි අභිමානයෙන් කතා කරන තමන්ට තමන් ගැන අභිමානය මමත් ඉස්කෝලේට දෙයක් කරලා කියනවා. ඊළඟට උපකරණ භාවිතය. කැත්ත උදැල්ල පිහිය මුල්ලුව මේ වගේ උපකරණ භාවිතයට ඔයාලා පුරුවක් ලබා ගන්න. හරි. ඒ කියන්නේ ඔයාලා කණ්ඩායමක් විදියට පුතේ වැඩ කරන ඔන්න ඔය කියපු දේවල් ටික ඔයාලා ගාව දැන හෝ නොදැන ඇති වෙනවා. හරි? එහෙනම් හරි. පහත රූප දෙස බලා වැකි පහක් ලියන්න කියලා තියෙනවා. ඔන්න ඉඳුල් අර ඩස්බින් වලට කුණු දාන අවස්ථාවක් තමයි තියෙන්නේ. බලන්න ඔයාගේ නිබන්ධනයේ තර්ක. හරිද? පළවෙනි එකේ තියෙන කඩදාසි, දෙවෙනි එකේ තියෙන ඉඳුල්, තුන්වෙනි එකේ තියෙන ප්ලාස්ටික් පොලිතින්. එතකොට මෙන්න මෙහෙම පිළිවෙලකට කුණු දානකොට අපද්‍රව්‍ය බැහැර කරනකොට මොනවද ඔයාට හිතෙන්නේ, මොනවද වෙන්නේ කියලා ඔයාට ඔතනින්දී ලියන්න පුළුවන්. එක වාක්‍යයක් කියන්න බලන්න කවුරුද? එක වාක්‍යයක්. ලියන්නකෝ බලන්න. ඔතනදී පිළිවෙලට කුණු දාන එක ගැන තමයි තියෙන්නේ. ලියන්නකෝ බලන්න වාක්‍ය දෙක තුන. ලියන්න බලන්න ධම්මිදු මොනවද පුතේ මම දැන් දීලා තියෙන 11 වෙනි පිටුවේ තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ ආන්නයකට උත්තර ලියන්න කියලා. ඒ අපද්‍රව්‍ය කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන අවස්ථාවක් තියෙන්නේ. පළවෙනි රූපේ කඩදාසි ඊළඟට ධම්මිදු මොනවද? ඔය ධම්මිදු ඒක WhatsApp එකට දාන්න පුළුවන්ද? WhatsApp එකට දාන්න ඕනේ නැහැ. ඔයාගේ නිබන්ධනයේ තියෙන්නේ මේක. හා සර්. නිබන්ධනයේ 11 වෙනි පිටුවේ. හා සර්. මම චූටි වෙලාවක් දෙන්න. සායතනෙහි තනේ ලියන්න ඕනි මොකද්ද? බලන්නකො ප්‍රශ්නේ කියවලා. ප්‍රශ්නේ කියන්නේ පහත රූප දෙස බලා වැකි පහක් ලියන්න. ක්‍රමවත්ව කුණු දාන විදියක් නේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතන දේ ලියන්න. තර්ක මොනවාද ලිව්ව එකක් කියන්න ලියපු එකක් කඩදාසි වාචනයට ක්‍රමවත්ව බැහැර කිරීම Sir, kiwani prashnada? Hey, beti man dan kiwe ta me dammidu. 11 වෙනි 11 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ සාමි ලියපු වාක්‍යයක් කියන්න පුතේ නිසි ලෙස කසල බහැර කිරීමෙන් පරිසරය ලස්සන වේ. හරි ලස්සනයි. සෙතුම් ඔයා ලියපු එකක් කියන්න බැටියෝ ක්‍රමවත්ව කුණු කසල බැහැර කිරීමට පරිසරය දූෂණය අවම වීම. අපේ ආච්චිකෝ නොමින්දී නොමින්දී අයිසා පුතා ලියපු එකක් කියන්න බැටියෝ කසල නිසි බඳුනට දැමමු. ඔව් කසල නිසි බඳුනට දැමීමෙන් පරිසරය අලංකාර පරිසරය අපවිත්‍ර වීම අඩු කරගත හැකිය. ක්‍රමවත්ව කසල බැහැර කිරීම තුළින් පරිසරය අපිරිසිදු වීම වළක්වා ගත හැකිය. අමායා ලිව්වද පැටියට? ඔව් සර්. කියන්නකෝ පුතේ. කඩදාසි භාජනයට දැමීම. කඩදාසි භාජනයට දැමීම කියන එක අපිට ඔතනින් කියවෙන්නේ ක්‍රමවත්ව කසල බැහැර කිරීම. ක්‍රමවත්ව කසල බැහැර කිරීමෙන් මොකද වෙන්නේ කියලා. හරි බැඩියෝ ඉතුරු ටික ගෙදරදී ලියන්න. හරි අපිට කාලය පොඩ්ඩක් අඩුයි. අහන් ඉන්න. අමාය අහන් ඉන්න. කාලය චුට්ටක් අඩුයි. මෙතනදී සිද්ධ වෙන්නේ පුතේ මේ කඩදාසි වෙනම දානවා, ඉඳුල් වෙනම දානවා, ප්ලාස්ටික් ඒවා වෙනම දානවා, පොලිතීන් වෙනම දානවා. අන්න එතකොට මේ ක්‍රමවත්ව කසල බැහැර කිරීමක් තියෙන හැමතැනම දාන්නේ නැහැ. අන්න එතකොට පරිසරය මේ කසල කළමනාකරණය කරගන්න කසල බැහැර කිරීම නිසි විදියට සිද්ධ වෙනකොට ඒවා අපට පරිසරයේ හැමතැනටම එතකොට යන්නේ නැහැ. අන්න ක්‍රමවත් බවක් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ක්‍රමවත් වුණාට පස්සේ අපේ පරිසරයට වෙන දේවල් එහෙම මෙතනදී ලියන්න පුළුවන් ඔයාලට. හරි. දැන් හරි අපි යන් ලස්සන සින්දුවක් තියෙනවා. පෙරලා ගන්නකො එහා පැත්තේ පිටුවේ. ඉතුරු ටික ගෙදරදී ලියන්න පුතේ. ඔයාලට හිතන දේවල් ලියන්න පුළුවන්. මෙතන නිශ්චිතම උත්තරයක් කියලා එකක් නැහැ. බලන්න කලින් මේ සින්දුව බැලුවද ගෙදෙද්දී? හොඳ ළමයි මල් වගේ හරිම පිරිසිදුයි කැට වෙලා සැරසිලා මල් වගේ දිලෙයි පැල සිටුවනවා ගසක් හැදෙනවා පාට පාට මල් පිපිලා ගෙඩි හැදෙනවා ගෙඩි කඩා ගමු අත් නොබිදමු අත් එකොණක එක ගෙඩියක් රසටත් තියමු මගේ පුංචි යාළුවන්ට නෑදෑයන් සැමදෙනාට හොඳ සතුටින් හැම දෙයක්ම බෙදාගෙන කමු එන්න එන්න පෙළියේ යන්න එපා කලබලේ අනික් අයගේ ඇඟේ හැපෙයි පරිස්සමෙන් යමු පුතේ කරදරේට හැසිරිලා දඟ නොකරමු හැප්පිලා යාළුයි අපි හැමෝම යාළුයි කාටත් හිරිහැර නොකරන උචිහපන් යාළුයි එතන පුතේ සින්දු දෙකක් තියෙන්නේ හරි සුදු කහ පාටින් මල් පිපිලා සිනහසලන හැටි නැලවිලා පාසල් වත්තම සැරසීලා සුවඳ බෙදයි මිතුරෙකු වීලා උදෑසනම පාසල් එනවා මල් නෙලලා අපි සැරසෙනවා පිරිසිදු වීලා සැරසෙනවා බුදු පාපියුමන් නම දිනවා රිලින් රිලින් සීනුව වැදුනා කෝච්චියක් ලෙස පෙළ සැදුනා කලබලයක් නැත සියලු දෙනා පන්තිය වෙත පියමෙන් ඇදුනා ආයුබෝවන් ගුරුවරු එනවා නොදන්න දේ අප විමසනවා ගුරුවරුන්ට කීකරු වෙනවා සැවොම එක්ක අපි තුටු වෙනවා ලස්සනම ලස්සන සින්දු ටිකක් සර්ට වඩා ලස්සනට ඔයාලට සින්දුව ගායනා කරන්න පුළුවන්. හරි? අතන සින්දු තුනක් තියෙනවා පැටියෝ. හොඳ ළමයි මල් වගේ කියන සින්දුව ඉවර වෙන්නේ අර බෙදාගෙන කමු කියන තැන. ඊට පස්සේ එන්න පේලියේ යන්න එපා කලබලේ කියන කුංචි අපන් යාළුයි කියන එක තව එකක්. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන ටික වෙනම කවි ටිකක්. හරි. ලස්සනට කියමු චුට්ටක් බලාගෙන ඉවර වෙලා අචුටි වෙලාවත් දෙන්නම් බලා ගන්න. අස්සරට කියන්න ඕනේ. අවදාද ඉස්සෙල්ලම කියන්නේ. හොඳ ළමයි මල් වගේ හරිම පිරිසිදුයි හැඩ වෙලා සැරසිලා මල් වගේ දිලේ පැලසිටු වෙනවා ගසක් හැදෙනවා පාට පාට මල් පිපිලා ගෙඩි හැදෙනවා ගෙඩි කඩා ගමු අත් නොබිදමු අත්තේ කොනක එක ගෙඩියක් රසටත් තියමු මගේ පුංචි යාළුවන්ට නෑදෑයන් සැමදෙනාට හොඳ සතුටින් හැම දෙයක්ම බෙදාගෙන කමු හරි කවුද කියන්නේ සර්ට වඩා ලස්සනට කියන්න ඕනේ කවුද කියන්නේ ඉක්මනට එන යාළුවෙක් සර් මං කියනවා කො අතුස්සන්න එච්චෙන්න පාරි Taruh kata suari, taruh ke giamu. Ayo. Udah kian ama ya? Iya. Asetum kiamu. Ini sudah හැදවෙලා හොරසිලා මල් වගේ දිලේ පැලසිටු වෙනවා පාට පාට මල් පිපිලා ගෙඩි හැදෙනවා ගෙඩි කඩා ගනිමු අත් एक गेरिया गसत mage punci haluan dan yang tersemadinata huda satu tin hemadinata nah beda ganimo kanu hari hari etening nawattama e sinduwa anith tika wenna eka sayumi oya enne peliye yanna epa kalebele anik ayage enge happe paristramin yamu putte karaderete hasirila danganokaramu happila yalui api yalui api hemoma yalu haatat pirihara nokarana punchi hapan yalui right හරි ඔන්න ධම්මිදු අයිසා යම සින්දුවා පාට පෙට්ටි සූදානම් කරගන්න පාට පෙට්ටි සූදානම් කරගන්න පහත් මිදු පුතාගේ කාමරේ ගියා ඒ කාමරේ පිරිසිදු වලින් පුරවලා ලොකු පුතා ගැන සතුට වුණා පොඩි පුතේ කාමරයට ගියා අඳුරු පිරුම් ධම්මිදු ඔය කොහෙද කියවන්නේ ඔහෙ නෙමෙයි 12 වෙනි පිටුව ධම්මිදු හොඳ ළමයින් මල් වගේ හරිම පිරිසිදුයි හැඩ වෙලා සැරසිලා මල් වගේ දිලෙයි සුදු කහ පාටින් මල් නෑ ධම්මිදු පහලට කියවන්නේ ඒ වෙනම කවි ටිකක් ධම්මිදු සුදු පාටින් කියන එක පැලසි ගසක් හැදෙනවා පාට පාට මල් වෙනවා ගෙඩිය හැදෙනවා ගෙඩි කඩා ගනිමු අත් නොලිදිමු අත් කොනේ එක ගෙඩියක් ගසට තියමු අපේ පුංචි යාළුවන් නෑදෑයන් සමතම හොඳ සතුටින් හැමදේම බෙදාගෙන එන්න පෙළියේ යන්න එපා කලබලයි අනිත් අයගේ හැප්පේ පරිස්සමෙන් යමු පුතේ කරදරට හැසිරලා දඟ නොකරමු හැප්පිලා යහළු අපිත් හැමෝම යාළු කාටත් හරිම නොකරන පුංචි යහපත් යාළුව සුදු කහ පාටි අම්මිදෝ හරි අපේ හොඳට කියවලා පුරුදු වෙලා කියමු ඔයාගේ අතින් අකුරු වචන හැරුණා ඒක අඩුපාඩුව හදාගමු තා කවුද කියන්නේ Sama kiannada right nomindi kiyanne pediyo honna lamai malwage harima pirisidui hada vela sanisilla malwage dire palasita nawa gasak hadenawa kaata paata magi ඉතිලා ගෙඩිත් හැදෙනවා ගෙඩි කඩා ගනිමු අත්තක් නොමිදිමු අත් කොනින් එක ගෙඩියක් ගසටත් තියමු මගේ පුංචි යාළුවන්ට නෑදෑයන් සෑම දෙනාට හොඳින් සතුටින් හැම දෙයක්ම බෙදාගෙන කමු එන්න පෙළියට යන්න එපා කලබලෙන් අනිත් ayah hati pak li istamin yamu api karena kereta hasirila dangan okarumu happila yalu i api yalu api hamuma yalu katan hiru haran okarana punci hapana yalu suduka hapatin malpipila siniha salana hati nelevila pasal ratta sarasila tuanda bedai mitur tuvila udasanama pasal lenawa malnela apis rasenawa perisidurila sadasenawa buddhu papiyun namadinawa ochi ye lesa peliya saduna kalabala nathi siyalu dena pantiya weta viya sin aduna aaye pawan guruwaru enawa de appa vimasanawa guruwarun taki karu enawa sagama ekka api sattu අර පැඩියෝ ගෙදරදී තව ටිකක් පුරුදු වෙන්න පැඩියෝ එතකොට ලස්සනට මතකෙන් කියන්න පුළුවන් කවියක් නෙමේක නේද ලස්සන සින්දුවක් නේ ඒක නිසා ඒක මතකෙන් තියන්න එහෙනම් පරිසරය කොටස ආවර වෙනවා අයලෙන් ආයතනය තුනවසර කාලට පරිසරය ටික ඉවර කරනවා හරි දැන් ඊළඟ දවසේ මේ ගැන තව පොඩ්ඩක් මතක් කිරීම කරනවා අලුත් මාස අලුත් විදියට වැඩ ආරම්භ වෙනවා යාළුවන්ට මතක් කරන්න යාළුවොත් එක්ක එකතු වෙන්න හොඳම තැන ඉගෙන ගන්න තියෙන අයලෙන් ආයතනය රටේ පවතින ආරක්ෂිත තත්ත්වයත් එක්ක අනාරක්ෂිත තත්ත්වය ආරක්ෂිත නෙමෙයි අපිට ගන්න එන්න බැරි වෙනවා මෙන්න මේවා කාරණාත් එක්ක ඉතර ඉඳලා පහසුවෙන් වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් තැන තමයි පුතේ අයලෙන් කියන්නේ කොහොම අඩු මුදලකට ඉතින් එහෙනම් අද දවසේ සර් නම දෙනවා ඔයාලට අපි චුටි චුටි වැඩ ටිකක් ඉතුරු කරගෙන ආවේ ඒ වැඩ ටික ඔයාලා කරන්න කරලා ලියන්න එහෙනම් කොහොම පරිස්සමෙන් ඉන්න කාල වේලාව අවසන් වෙලා යන්නේ සර් නවතිනවා හැමෝටම එහෙනම් සුබ සන්දෑවක් වේවා ආයුබෝවන් පුතේ දරුවන් සන්නයි ආයුබෝවන් සර් හරි පුතේ